ಯಾದೆನ್ನಾದರೆ ತರಂ කියා දෙන්න ආදරේ තරම් ඔයාලා වැඩි කුතුහලයකින් බලන මේ කතාව ගැන පුංචි ඉඟියක් දෙන්න තමයි මම මේ හදන්නේ. එපිසෝඩ් 137 වෙනි කොටසේ ස්නේහාගේ තාත්තා, ඒ කියන්නේ රොඩ්නි රේෂල් රන්දනිය, නිර්වාණයට වෙඩි තියයිද? මොකද හැම නිතරම ස්නේහාගේ අම්මට රොඩ්නි කියනවා, "බබා මේ විදියට හැසිරෙන්නේ රෙදි මූලවත් වෙන නිර්වාණ නිසා නම් අනිවාර්යයෙන්ම මම නිර්වාණයට වෙඩි තියනවා" කියලා. ඒ අතර ස්නේහා Taman විතරක් දන්න නිර්වාණගේ ස්නේහගේ ආදර කතාව ස්නේහව බලන්න එන යෙහෙනියක කියලා හිත නිදහස් කරගනීද? මොකද දැන් මේක ස්නේහට වදයක් වෙලා ඉවරයි. ඒක නිසා මේ ආදර පළහිලව අනිවාර්යෙන්ම ස්නේහා යෙහෙනිට කියනවා. ඒ අතර නිර්වාණගේ ගර්ල්ෆ්‍රෙන්ඩ්, ඒ කියන්නේ දිගසි, නිර්වාණ ගැන සැක කරන්න පටන් ගන්නවා. දිගසි එයාගේ යාළුවොත් එක්ක කියනවා, "ලොකු අදත් ගියේ ඔෆිස් යනවා කියලා" කියලා. එතකොට කොහෙද මෙයා මේ ඔෆිස් යනවා කියලා යන්නේ? මෙන්න මේ නිසා දිගසි ලොකුව සැක කරන්න පටන් ගන්නවා. කෙසේ වෙතත් කතාවේ කුතුහලය වැඩි කරමින් වසන්ත දෙවනිට දෙන්න හදන ගේම කවුරුත් දන්නේ නැහැ. වසන්ත හදන්නේ දෙවනිව ඇක්සිඩන්ට් එකක් කරවලා මරන්න. මොකද ඒක ඇක්සිඩන්ට් එකක් නිසා කවුරුත්ම දෙවනිගේ මරණයට වසන්තව සැක කරන්නේ නැති නිසා. මොකද දෙවනි යන්නේ වසන්තගේ වැඩකට නිසා. මොනා වුණත් මට නම් හිතෙන්නේ ලොකු මේ පාරක් දෙවනිය බේරගනී කියලා. ඔයාලත් එහෙම හිතනවනම් වීඩියෝට ලයික් එකක් දාන්න. කතාවේ කුතුහලය එන්න එන්නම වැඩි වෙන නිසා ඉස්සරහට මොකද වෙන්නේ කියලා දැනගන්නත් දැන්ම අපිව subscribe කරන්න. කියා දෙන්න ආදරේ තරම්.